මෙවර IPL තරගාවලියේදී චෙන්නයි කණ්ඩායම ධෝනිගේ ප්‍රබල නායකත්වයත් ජේෂ්ඨ හා නවක ක්‍රීඩකයන්ගේ සංකලනයත් සමගින් සුපිරි දක්ෂතා දැක්වීමට සමත් වුණේ මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයේද සිය ස්ථානය හිමි කර ගනිමින් චෙන්නයි කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රබල මෙහෙයක් කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෙස මතිස පතරණ හා මහිස් තීක්ෂණ හැඳින්වීමට හැකි අතර බොහෝ දෙනා එම කරුණ පිළිගන්නා බවද සඳහන් කළ යුතුයි. මහිස් තීක්ෂණ මුල්පෙළ විකට් දවා ගනිමින් සිය ප්‍රතිවාදී කණ්ඩායම අඩපණ කිරීමට ප්‍රබල මෙහෙයක් ඉටු කරන විට තරගයේ ඩෙත් පන්දු වාර කිහිපයේදී ප්‍රතිවාදී කණ්ඩායම අපුරු ලෙසින් තරගාවලිය පුරාම මෙල්ල කිරීමට මතිස පතරණ සමත් වුණේ මුළු ඉන්දියාවේම ආදරයද තමා වෙත නතු කර ගනිමින් මතිස පතරණ IPL 2023 තරගාවලියේ මේ වන විට නොකඩවා ඩෙත් පන්දු වාර වලදී සාර්ථකම පන්දු යවන්නා බවටද මේ වන විට පත් වී හමාරයි. ඒ අනුව මෙවර තරඟ වාරයේ තුලදී පන්දු වාර 26යි පන්දු 2ක් ක්‍රියාත්මක කරමින් කඩුලු 16ක් දවා ගැනීමට ඔහු සමත් වී තිබෙනවා. මෙහිදී පතරණ පන්දු වාරයකදී ලබා දී ඇත්තේ ලකුණු 7.78ක අඩු ලකුණු සාමාන්‍යයක්. තරගාවලියේ ඩෙත් පන්දු 65ක්ද ඔහු යොමු කිරීමට සමත් වී තිබෙනවා. ඒ අනුව මතිස පතරණ හා මහිස් තීක්ෂණ සිය රාජකාරිය හොඳින් ඉටු කිරීමේ හේතුවෙන් චෙන්නයි කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා අතර සෑම අවස්ථාවකදීම රැඳී සිටීමට සමත් වුණා. මේ අතරතුරදී චෙන්නයි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ස්ටීපන් ප්‍රවීන් මතිස පතරණ සහ මහිස් තීක්ෂණ පිළිබඳ අදහස් දක්වා තිබෙනවා. තීක්ෂණ අපට මේ තරගාවලිය පුරාවට ලොකු සේවයක් කරා. විශේෂයෙන්ම තරගාවලිය හොඳම විකට් දවා ගනිමින් අපේ සැලසුම් වලට යන්න පුළුවන් ලොකු උද්‍යෝගයක් ලබා දීමට ඔහුට හැකි වුණා. ඒ වගේම තමා මතිස පතිරණ පීඩනයේ උපරිම අවස්ථාව තුළදී අපිට කරන්න පුළුවන් උපරිම සේවයක් ලබා දෙනවා. ඇත්තෙන්ම කියන්න ඕන පතිරණ අපි වෙනුවෙන් මෙච්චර දෙයක් කරයි කියලා අපි කොහෙත්ම බලාපොරොත්තු වුණේ නෑ. අපි වෙනුවෙන් ඔහු ඔහුගේ සීමාව ඉක්මවලා තරගාවලිය වැඩ කරනවා. අපට මෙච්චර දුරක් එන්න මොවුන් දෙදෙනාම ලොකු සේවයක් ලබා දුන්නා. යනුවෙන්ද චෙන්නයි පුහුණුකරු කියා සිටියා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.